Dan hari oke batang ganong ඉතින් හැමෝටම සුබ දවසක් එබෝ ඒ වගේම සුද සුබ සංඝයාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන් මම මෙම ලයිව් වීඩියෝ එකට එන්න හේතුව දැන් ඔයගොල්ලෝ කවුරුත් මාව දැකලත් නැතුව ඇති කොයි වගේ කෙනෙක්ද කියලා දන්නේ නැතුව ඇති මම විශේෂයෙන්ම මේ වීඩියෝ කරන්නේ අනිත් අයට බලා ගන්න මේ නායි ඒ වගේම අනිත් ලංකාවේ ඉන්න අනිත් කට්ටියට විශේෂයෙන්ම කියන්න මං යනයි ඒ වගේම නොමිලේ පණිවිඩ කරන්න අයි මම මෙන්න තීරණය ගත්තේ කියන එක ඔයගලන්න කියන්න තමයි මම මේ ඉතින් මෙතන ඕනම කෙනෙකුට මෙසේජ් දාන්න පුළුවන් සයිඩ් එකේ මෙසේජස් තියෙනවා ඇහෙන්න නැත්නම් ඒකක් කියන්න පුළුවන් මේ පළවෙනි මේ ලයිව් එකක් ගත්තේ මේ පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න කොහොමද කියලා ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම කවුද කියලා මගේ නම ජුලියන් ඩේවිඩ් ඒ වගේම මම ගාල්ල ප්‍රදේශයේ දැනට ඉන්නවා රූම්ස්වල ජංගල් බීච් එක ගාව. ඉතින් මගේ උගංගම ඇවිල්ලා නුවර. ඒ වගේම මම ඉපදුනේ කලාවත ප්‍රදේශයේ කලාවත ප්‍රදේශයේ මාරවිල කියන තැනේ. ඉතින් අපි මම වැඩි වෙලා ගන්න විනාඩි 45ක් හරි පැය භාගයක් හරි පැයක් ඇතුළත ඉතින් හයි සිගා අනන හරි ඉතින් විනාඩි දෙන්න මම ලුණුගල ප්‍රදේශයේ අවුරුදු පහක් වැඩ කරා යම් කිසි ආයතනයක මම ආයතනේ නම් මම කියන්නේ කැමති නෑ මම අවුරුදු පහක් මේ ඒ පැත්තේ වැඩ කරලා තිනවා ඉතින් මං ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ තමයි ඉස්කෝලේ අවුරුදු 4ක් ඉගෙන ගත්තේ ඒ වගේම ඔයගොල්ලෝ වගේ නෙමෙයි බොහොම දුක් මාංශ වෙලා ඉගෙන ගත්ත පුද්ගලෙක් තමයි මම ඉස්කෝල 8ක මම නිදිනවා ඉතින් මේ ඉස්කෝල 8ක ගිහිල්ලා තමයි මම විසින්මයි මම මේ හැමදේම ඉගෙනගෙන ඔයගොල්ලන්ට උගන්වන්න පුළුවන් වුණේ නමුත් මම විශේෂ ටීචින් කෝස් එකක් කරලා නැහැ නමුත් ඒකට වැඩිය සුදුසුකම් ගාව තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට මම කියන්න කැමති මම අවුරුදු 20ක් විතර රැකියා කරලා තියෙනවා ඉතින් එක එක තැන්වල රැකියා කරලා තියෙනවා ඒ වගේම NGO ෆීල්ඩ් එකේ වැටලා තියෙනවා රාජ්‍ය නෝන සංවිධානවල විශේෂයෙන්ම සුනාමි ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරලා තියෙනවා ඉතින් මගේ ජීවිතේ සුනාමි එකට
2024 ඩිසెంబර් මාසේ වුණා හැමදේම නැති වුණා ජීවිත මේ මගේ ජීවිතේදී ඉතින් එතනින් එයාට තමයි මම මගේ ජීවිතේ ගොඩක් දේවල් ප්‍රශ්න වලින් තිබුණා ඉතින් ඒ දේවල් මම ලොකුට ගණන් ගත්තේ නැහැ මම මේ විශේෂම කියන්නේ ඔයගලන්ට ජීවිතය කියන්නේ හරිම අමාරුයි ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්නේ නැතුව හරි මාර්ගයට ඔයගොල්ලෝ යම් කිසි දෙයක් තෝරගන්න බැරිුණොත් එතකොට මගේ ජීවිතේ වින වෙනවා මං දුක් විඳ වගේ ඉස්සර කාලේ ඉතින් මම අවුරුදු පහක් යම් කිසි ආයතනයකට වැඩ කරා ඊට කලින් ගොඩක් ආයතන වැඩ කරලා තිනවා අපේ මගේ එක දෙයක් තියෙන හැමෝටම උදව් කරන ගතිගුණක් ඒක ඉතින් මං කියන්නේ හැමෝම දන්නවා ගොඩක් ඉතින් මම කැමති හැමෝටම උදව් කරගෙන මේ විදියට ජීවත් වෙන්න. ඉතින් සල්ලි එකතු කරන එක මගේ සල්ලි එකතු කරන එක නෙවෙයි මගේ අරමුණ. මගේ ලොකුම අරමුණ තමයි ඔයගලන්ට යම් කිසි උදව්වක් යම් කිසි ක්‍රමයකින් කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා තමයි මම ගොඩ WhatsApp groups හදලා සමහර ළමයින්ට classes කරන්න හිතුවේ. ඉතින් ඒ විදිහටම තව දෙයක් තමයි මම free classes කරන්න හිතුවේ. ගොඩක් ළමයි මේ දවස්වල අසරණ වෙලා ඉන්නවා සල්ලි නැතුව ගොඩක් ඔය බදුල්ල ප්‍රදේශ සමහර ගොඩක් ප්‍රදේශවල ගොඩක් ළමයි දැන් අසරණ වෙලා ඉන්නවා. රස්සාවල් ස්ථිර රස්තාවක් නැති ඒ වගේ ගොඩක් අය අසරණ වෙලා ඉන්නවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ඇති ෆෝන්ස් නැතුව ඉන්න ළමයි ගොඩක් ඉන්නවා අපේ ලංකාවේ. ඉතින් ඒ දෙයටත් යම් කිසි දෙයක් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතින් මට ඕනි වෙන්නේ ළමයිට නොමිලේ උගන්වන්න මට තියෙන ටැලන්ට් එකත් එක්ක ඒගොල්ලොත් එක්ක යම් කිසි ගමන කියන්න. ඒ වගේම මට ලොකුම එම් එක තමයි ළමයි ඕලෙවල් කරන ළමයි කොහොම හරි ඒ පාස් එකක් කරන් දෙන ඒකට මම ගොඩාක් ට්‍රයි කරනවා. ඉතින් ඒකට මට ඕනේ ළමයිගේ සහයෝගයක් ඕනේ. ඉතින් ළමයිගේ සහයෝගයක් නැතුව අපිට මේ දේ කරන්න බෑ. ඉතින් ගොඩක් අමාරුයි තමයි මේ සති තුනක් පටන් ගරම් පන්ති මේකෙදි ගොඩක් ඇතුළු වෙතුණා. කියන්නේ පන්තියට සමහර අය එනවා පන්තියට සමහර අය කියනවා මට මේ පන්තියට එන්න බෑ. ඒ වගේ දේවල් ගොඩක් කට්ටි ඒ වගේ දේවල් කියනවා. ඉතින් යම් කිසි දෙයක් කියන්න කලින් මගේ ජීවිතේ කතාව ගැන මම සුළු වශයෙන් මම කියන්න. ඉතින් මම 1981 ඉපදුනේ. ඉතින් ඔයගොල්ලෝ හිතන වගේ තරුණයෙකුත් නෙවෙයි. 81 ඉතින් මම ඔලෙවල් කරේ 97 ඒ වගේ 2000. එතකොට මගේ උපාධිය මම කරේ 2007. මම ප්‍රයිවට් උපාධියක් කරේ ඉංජිනේරින් පරිගණක සම්බන්ධව. ඉතින් ඒක ඉංජිනේරින් උපාධිය කරා. ඊට පස්සේ මම සීමා කෝස් එකක් කරා. ඉතින් AAT කෝස් එකකුත් කරා. ඒ වගේ දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ඊට පස්සේ ටයිපින් කෝස් එකක් කරා. කම්පියුටර් ෆීල්ඩ් එකේ ගොඩක් දේවල් කරා. ඉතින් කම්පියුටර් කඩයක් ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ තිබුණා. ඉතින් ඒ වගේ දේවල් මම මගේ සුන්දර පැටිත් තිබුණා. ගොඩක් අමාරුයි තමයි අපි මේ ඉගෙන ගත්තේ. ඉතින් පළවෙනි ෆෝන් එක මම හිතනවා ඔයගොල්ලන්ට ෆෝන් හම් වෙලා තියෙන ඉස්කෝලේ කාලේ 4 වසරදී 3 වසරේ ළමයිනේ ෆෝන් යූස් කරනවා. ඒ වුණාට මම ඉස්සම පළවෙනි ෆෝන් එක ගත්තේ 2001 මගේ පළවෙනි ජොබ් එකේ. ඊට කලින් මං ගාව ෆෝන් එකක් තිබුණෙත් නැහැ. ඒ වගේම අපේ ගෙදර ටීවී තිබුණේ නැහැ. 2000 වගේ තමයි අපිට ටීවී එකක් ගන්න වත්කමක් තිබුණේ. ඉතින් අපි ඒ කාලේ ඉස්සර තිබ්බේ බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එක. ඉතින් ඒ වගේ ගොඩක් අමාරුවෙන් තමයි අපි ගියා. ඒ එක්තැනක ඉන්න බැරි වුණා අපිට තාත්තගේ රසවත් එක්ක. ඉතින් තැන්කීපේකට යන්න වුණා. ඉතින් ඩිස්ත්‍රික් එක හැම ලංකාවේ ඩිස්ත්‍රික් 20 ගානකින් මම ගොඩක් ඩිස්ත්‍රික් වල
දීලා තිනවා. ඒ වගේම ගයිඩ් ජොබ් එකක් කරලා තිනවා. ඉතින් ලංකාවේ හැමතැනම අපි ෆොරිනර්ස් ලෙක්ක සුද්දෙත් එක්ක මම දීලා තිනවා. ඉතින් දැන් බලලා තිනවා. ඉතින් හැමදේම උන්ට ඕල් රවුන්ඩ් කෙනෙක් විදිහට මම හැමදේම දන්නවා. ඉතින් ඒ වගේම යුද්ධ කාලෙදී මම මුතුරු වල CNN news එක දවස් දෙකක් වැඩ කරා. CNN news දන්නවා ඉතින් ඉංග්‍රීසි මේක. ඉතින් අපි ඉංග්‍රීසි වලින් දෙමළට ට්‍රාන්ස්ලේට් කරනවා එහේ තියෙන යුද්ධ කාලෙදී. එහෙට යනවා ඒ කාලේ අපිට යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ සුද්ධ දෙමළ කියලා බලන පිරිසට විතරයි යන්න දුන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට මම මැරියත් වෙලා හිටියා. ඊට පස්සේ මම කඩයක් කරනකොට කඩේදී ගොඩක් බිස්නස් කරන්න බැරි වුණා. ඒ කාලේදී අපේ කතම් ගන්න එන ගොඩක් අමාරුවෙන් තමයි මෙතනට මම ආවේ. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මම මේ ෆ්‍රී ක්ලාස් එකක් කරන්නේ සල්ලි තියෙනවා. එහෙම නෙවෙයි. සල්ලි කියන එක නම් මං ගාව නැහැ. නමුත් මං කැමති පුළුවන් විදියට හැමෝටම උදව් කරලා ජීවත් වෙන්න. කොහොමත් මැරෙනකොට කොහොමත් සල්ලි අරන් යන්නේ නැහැ. අපිට පුළුවන් විදිය අපි පිනක් හෝ දහමක් කරගෙන ඒ වගේ දේවල් කරන ඉන්න එක තමයි මගේ අරමුණ. ඉස්සර මං ජීවත් වෙච්ච ජීවිතේ මම ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. ඉතින් මගේ ඇක්සිඩන්ට් එකේ මම දැන් මාස 10කට වැඩි ඇඳේ හිටිය. දැන් 98ක් වගේ හොඳයි. දැන් නොහොත් නැතුව පුළුවන්. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තමයි මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණේ. ඒ වගේම මම ලුණුගල ප්‍රදේශයේ වැඩ කරා. මගේ ජීවිතේ ගොඩක් දේවල් නැති වුණා. ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒකෙදි ගොඩක් දේවල් තියෙනවා. සල්ලි නැති වුණා. මගේ බාබර ප්‍රවට්ටල සල්ලි ගත්තා. ඉන්න ඒ වගේ දේවල් තිබුණා. ඉතින් ඒව ගැන මම කතා කරන්න කැමති නෑ මෙන් ඉස්සරහට. ඉතින් ඒ වගේම යුද්ධ කාලෙදී මමත් බංකරයට අරන් ගිහලා මම මාව තීරණ තිබ්බා. දවස් තුන හතරක් මං හිටියා. ඉතින් ඒ වගේ ප්‍රශ්න එහෙම ප්‍රශ්න වලට මූණ දීලා තමයි මම දැන් මෙතනට ඇවිල්ලා ඉතින් ඒකයි මම කියන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවක දැන් ඔයගොල්ලන් හිතනවා නම් මගේ ඉගෙන ගන්න එක හොඳයි කියලා ඔයගොල්ලන්ට සහභාගී වෙලා ඉගෙන ගන්න පුළුවන්. දැන් සමහර ළමයි එනවා WhatsApp group වලට ඇවිල්ලා චෙක් කරලා එනවා. ඉතින් ඒ වගේ දේවල් කරනකොට මට අපිට තරහක් නෙවෙයි යන්නේ. මා දුකක් ඇති වෙනවා. මේ මොමිලේ කරනකොට යම් කිසි ප්‍රශ්න අහනවා එනවා නිකන් දන්නවා වගේ අයින් වෙලා යනවා. අන්තිමට ආයෙත් ඊළඟ පාරක් එනවා. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ හැරෙනකොට ඔයගොල්ලෝ මොන පැත්තටද එන්නේ කියලා. මට කියන්න පුළුවන්. ඉතින් ඉගෙන ගන්න කැමති එකක්. ඉතින් පුළුවන් විදියට මාත් එක්කලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම කිව්වේ පරිගණකයක් හදන්නේ කොහමද, කම්පියුටර් හදන්නේ කොහමද, YouTube එකේ වැඩ කරන්නේ කොහමද, එතකොට ඩිසයිනින් කරන්නේ කොහමද, ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් සමහර අයට දැන් ඉංග්‍රීසි එකේදී ගොඩක් අමාරු ඒවත් ඇති. ඒවා අපි චැට් කරලා අපි ඒ දේවල් නැති කරගන්න ට්‍රයි කරමු. ඉතින් ඉංග්‍රීසි කියන්නේ හරිම ලේසි දෙයක්. ඉතින් මම බොහොම මහන්සි වෙන්නේ නොමිල මේකේදී කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ලැබෙන්නේ මට ලැබිච්ච දේ මම කැමති. ඒ වගේම උගන්වන්න කැමති. ඒ වගේම කාට හරි ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගන්න ඕන නම් ඒකත් මම උගන්වන්න ලෑස්ති. ඉතින් ඉංග්‍රීසි වලින් නෙමෙයි වලේසි අල්ලන්න. ඉතින් වීඩියෝ එඩිටින් කරන්න කැමති අයට ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ටයිපින් කරන්න ඕන අයට ටයිපින් සම්බන්ධ වෙන්න පුළුවන්. සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරන්න ඕන නම් ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මට කියලා දෙන්න පුළුවන්. ඉතින්
ඔගොල්ලෝ මාත් එක්ක දිගටම රැඳී හිටියොත් මට රැඳී සිටියොත් මට ගොඩක් දේවල් කියලා දෙන්න පුළුවන්. ඒකට ඉංග්‍රීසි වල තියෙන සමහර සොෆ්ට්වෙයාර්ස් මට බෙදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ එක්ක දැනට මම නොදී ඉන්න හේතුව සමහර අයට ඉවස් වීමක් නෑ. සමහර අය ක්ලාස් වල ඉනවා, සමහර අය යනවා. ඉතින් ඒක තමයි මම කියන්න වැඩියෙන්ම මේ මේකට ආවේ. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඉංග්‍රීසි කියන්නේ ආවට ගියට ඉගෙන ගන්න එක නෙවෙයි. ඕගලන්ගේ උනන්දු ඒ වගේම ආසාව ඒ වගේම ඒවා තිබ්බට තව ටිකක් කැප වෙන්න ඕනේ. මං කිව්වා වගේ අපිට පොත් කියවන්න දැන් දවසට පුළුවන් නම් අපිට පිටු දෙක තුනක් කියවන්න පුළුවන්. ඉතින් මම ගොඩක් ට්‍රයි කරන ඔයගලන්ට යම් කිසි විදියකට උගන්වන්න. ඉතින් මම දවස් දෙකක් බොහොම අමාරුයින් සමහර ළමයින්ට අපි ඉන්නවා මේ ප්‍රොනවුන් සම්බන්ධ. ඉතින් ඒගොල්ලෝ ඒක ටිකක් ගැටලු සාහිත්‍යික වගේ තියෙනවා මම පේනවා. ඉතින් ඒ හින්දා ඒක අවුලක් හිතා ගන්න බැහැ. ඒ වෙනුවට තමයි අපි ඉන්නේ ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් ඕනම දෙයක් ඉංග්‍රීසි සම්බන්ධ ඕන දෙයක් අහන්න පුළුවන්. ඉතින් දැන් මෙතන මම ඉන්න තව පැය භාගයක් වගේ ඔයගලන්ට යම් කිසි දෙයක් අහන්න තියෙනවා නම් මට මෙතනදී මම කියන්න පුළුවන් ඕන දෙයක උත්තරය. ඉතින් ඒ දේවල් මට ඔයගලත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඔයගලන්ගේ ප්‍රශ්නට මට උත්තර දෙන්න හැකි. ඉතින් ඔයගලට දන්න ග්‍රැමර් කියන්නේ මොකද්ද? ඒ වගේම ස්පෝකන් ඉංග්‍රීසි කියන්නේ මොකද්ද? රචනා කියන්නේ මොකද? ඒක අපි පුරුදු වෙන්නේ. මම ට්‍රයි කරනවා ඉංග්‍රීසි වලින් කතා කරන්න ඔයගලත් එක්ක. නම් ඔයගොල්ලෝ ඒකට දාන්නේ නැහැ. යම් කිසි කිරිසක් ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ විතරක් ඉන්නවා. ඉතින් ඒකයි මම හැමදාම ටයිම් ටේබල් හදනවා ටයිම් ටේබල් හදනවා. නමුත් කවුරුත් ඒකට හරියටම උත්තරයක් දෙන්නේ නැහැ. ඒක මම මේ වගේ ෆ්‍රී ක්ලාස් එකක් අපේ මාර දුකක් හිතෙනවා. ඉතින් මොනා කරන්නද? ජීවිතේ හැම දුකක්ම විඳපු හිඳ මේවත් දරාගෙන ඉන්න හැකියාව තියෙනවා. සමහරට තරහෙන් තමයි මම ක්ලාස් නවත්තනවා කියලා කියන්නේ. ඉතින් මේ WhatsApp එකේ මෙසේජ් එකක් දැම්මත් ඒකට උත්තර නැහැ. දැන් මෙතන ඉන්න 80ක් තව ගෲප් එකක් ඉන්නවා. 60ක් 70ක් ඒ වගේ ගෲප්ස් ගොඩක් තියෙනවා. ඒතකොට තව ගෲප් එකක් තියෙනවා සම්බන්ධ ගෲප්ස්. ඉතින් ඒවා වෙනස්. ඉතින් ඒ වගේ දේවල් එක්කත් වැඩ කරනවා. ඒතකොට තව එකක් තියෙනවා රස්සාව එක පැත්තකින් මෙහින්දන් වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලොත් එක්ක හැම වෙලෙම මම ඉන්න කැමති මේ ඉගෙනගෙන යම් කිසි දෙයක් කියනවා නම් කියන දේ කරනවා නම් ඒක ලොකු සතුට මට. දැන් ඉතින් මම ෆොටෝස් යන්න කියන්නේ ෆොටෝස් දැල්වන්න කියන මට බලන්න ඕනේ ඔයගොල්ලන් ලියන විදිය. එතකොට ඔයගොල්ලන් නිකන් හන් ඉඳලා මේවා කරගෙන ඉංග්‍රීසි ගන්න බෑ. ඉතින් ලියලා පුළුවන් නම් වීඩියෝස් දාන්නේ ඒක බලලා ලියන්න කියන්නේ ඒක උත්තරයි. ඒ කියන්නේ ලිසන් රයිට් ඒ පුරුදු වීමයි. ඉතින් ඉදිරියේදී මම මේ පළවෙනි වීඩියෝ එකේ ඉඳන් පොඩ්ඩක් වැඩින් වෙන්න පුළුවන්. ඉදිරියේදී මම ඉංග්‍රීසි වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තමිල් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයගොල්ලන් වෙනුවෙන්ම පොත් හදන ගමන් ඉන්න. ඉතින් ඒක ෂෙයා කරන්න මට පොඩි වෙලාවක් ඕනේ. ඉතින් හරියටම ග්‍රාම කියන ඒවා ඔයගලන් ලේසියෙන් පුරුදු වෙන්න අමාරුවක් නැතුව පුරු වෙන්න ලියන්න කරන්න තමයි මම ට්‍රයි කරන්නේ. ඉතින් ඉස්කෝලේ එක වෙනස් ගැනීම මම උගන්වන එක වෙනස්, අනිත් ටීචර්ස්ලා උගන්වන එක වෙනස්. ඉතින් මම කැමති ගොඩක් විනෝද විදියට ඉගෙන ගන්න එක සාර්ථකව යන්න පුළුවන්. අපි නැත්තම් සීරියස් විදියට ඉගෙන ගත්තත් අපිට ගොඩක් බය හිතෙනවා. ඉතින් සමහර ළමයි බය හිතෙනවා මේ මට කියන්න මෙම ඉන්න බැරි. එහෙම දෙයක් නම් නෑ. මම දන්නවා ගොඩක් අයට
මුදල් ප්‍රශ්න තියෙනවා සමහර අයට ෆෝන් එකේ ප්‍රශ්න තියෙනවා සමහර අයගේ සිග්නල් ප්‍රශ්න තියෙනවා ඉතින් මම හිතනවා අපේ සමහර ළමයි ඔන්න මේ වීඩියෝ එක බලනවා ට්‍රයි කරනවා මේ අවුරුද්ද අන්තිම ඇතුළත අපේ ග්‍රාමයේ 180ක් හරි කම්ප්ලීට් කරන්න ඉතින් ඒකට ඔයගලන්ගේ සපෝට් එක ඕනේ ඉතින් මට ආදත් බැරි වුණ පොඩි අයගේ ඉංග්‍රීසි ක්ලාස් එක ඒ වගේම ලොකු අයගේ ඉංග්‍රීසි ක්ලාස් කරන්නත් බැරි වුණා ඉතින් අපි රෑ හතරට ක්ලාසස් කරනවා මම ඉතින් ඔයගලගේ සහයෝගයත් එක්ක තමයි මට මේ දේවල් කරන්න පුළුවන් ඉතින් මම ගොඩක් ඔයගොල්ලෝ දන්න මම ලුණුගල පැත්තේ ඇවිල්ලා තියෙනවා ගැක්කිරිය ප්‍රදේශය වල ගලලා තියෙනවා pada arah kumbra villa tino cene tusu kumbra villa tino i think eva ki tanga lundu ni tinga aurdu lundu gila pedesi ma jiwite ma ngitana aurdu dahaya kita ma jiwite villa tino aurdu dahaya ko lundu gila tinga kodi kale ugule pedena kante kodi kale ma ngihe iskolta villa tino i think ma ma jiwite ඔබලා මම ඉගෙන ගත්තේ දෙම විද්‍යාලයක. ඔගලෝගේ සමහර අයගේ ලොකු ස්කෝල වල අපි ඉගෙන ගත්තේ නැහැ. සම්පූර්ණයෙන් බොහොම දුප්පත් ස්කෝල වල තමයි ඉගෙන ගත්තේ. ඒකයි මම දුප්පත් මිනිස්සුන්ට ගොඩක් ආදරේ. කියන්නේ දුප්පත් අයට ගොඩක් ආදරේ. ඒ වගේම ළමයින්ට ගොඩක් ආදරේ. ලොකු මිනිස්සුන්ට වැඩි ළමයි එක වැඩ කරන්න ආසයි මොකද ඒගොල්ලන්ගේ හිතේ කිසිම ජරා චේතනාවක් නැහැ ඒගොල්ලොමයි පරිම හොඳයි ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා කියන්නේ අපේ ලේ පිරිසිදු වෙනවා ඉතින් මම කැමති ඕගොල්ලෝ ළමයි විදියට ඉන්නවා නම් සමා දැන් තියෙන සමාජෙත් එක්ක ගැටෙන්නේ නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ඉදිරියට යන්න පුළුවන් නම් ඕගොල්ලන්ගේ සම්සුමත් තියාගෙන ඉස්සර යන්න ලොකු දෙයක් තත් කරදරයක් නැතුව උපරිම පුළුවන් විදියට තමන්ට කියන ඒ කියන්නේ තමන්ට ලැබෙන දේෙන් සතුටු වෙන එක තමයි මම හිතන්නේ ලොකුම දේ. ඉතින් ඔයගලන්ට ෆ්‍රී ක්ලාසස් කරන්න මම ට්‍රයි කරනවා මම හිතන්නේ ඩක්කයට තේරෙන්න ඇති උගන්වන ක්‍රමේ. ඉතින් සමහර අයට දැන් මම දෙයක් කියන්න කැමති ගොඩක් අය කියනවා මට මේක ලේසි. ඉතින් මම ලේසි කිව්වම මම මේකට වැඩිය පොඩ්ඩක් අමාරු වෙනවා. එතකොට එක අමාරු. ඒ කියන්නේ තීරම ඔයගලන්ට ඉවසීමක් නැහැ. ලේසි එකෙන් තමයි අපිට අමාරු එකට එන්න පුළුවන්. ඉස්සෙල්ලාම ලේසි එක තමයි කරන්න ඕනේ. අපි දැන් පිළිවෙලට ක්ලාස් එක කරේ නැත්නම් ඔයගලන් ඉරෙනවා. ඒකයි අරන්නේ ඉරුණා. ඉතින් අපි බොහොම බේසික් මට්ටමේ වචනවල දන්න නැති එක තමයි මෙතන ලොම ගැටුව. දැන් මම කිව්වා වචන ඕගලන්ට 3000 දෙන්න කියලා. මචන් වචන 3000 දුන්නයි කිය දෙනවා. දැන් ඕගොල්ලෝ ගොඩක් අයට මම කියලා තිබ්බා ගෙදර වැඩ කරන්න කවුරුත් කරේ නෑ. 150ක ගෙදර වැඩ කරලා තිබ්බා, ෆොටෝස් දාලා තිබ්බා, ටැමිල් වලින් කරලා තිබ්බා. සමහර ළමයි මේ පන්තියට එන්න කැමති. ඒ වුණාට ඒගොල්ලන්ට සිග්නල් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ ළමයිට අපි විශේෂ පන්තියක් මං කරන්න ට්‍රයි කරනවා බලමු. විශේෂ පන්තියක් කරනවා. මොකද්ද විශේෂ ක්ලාස් එකක් කියන්නේ උදේට හරි දවල්ට හරි විශේෂ ක්ලාස් එකක් කරන්න ඉන්නවා. ඒ වගේම තමයි මගේ තව අරමුණක් තියෙන්නේ ඉදිරි අනාගතයේදී සමහර තැන්වලට ගිහිල්ලා සෙමිනා එකක් කරන්න. ඒ කියන්නේ දැන් මේ වගේ නෙමෙයි අපි ඒවට ලෑස්ති වෙලා ඉන්නවා. තව දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ටික ඇවිල්ලා අපි සෙමිනා එකක් කරන්න ෆ්‍රී සෙමිනාස් කරන්න මම කැමති ස්කෝල වලත් එක්ක. බලමු ඉදිරියේදී එහෙම කොහොමද කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ හැම එකකටම ඔයගලන්ගේ සහයෝගය තිබ්බොත් හරිම හොඳයි. මම කොහොම හරි ඔයගලන්ට ඉංග්‍රීසි කතා කරන්න ට්‍රයි කියලා දෙනවා. ඉතින් ඔගලනි බොරුවට දවසක් ඇවිල්ලා ටිකකින් යනවා ටිකකින් එනවා. දැන් 90%ක් ළමයි කියන්නේ ඇත්ත තමයි.
සිග්නල් නැති ප්‍රශ්නයක්. සමහර ළමයි සිග්නල් නැහැ කියලා කියනවාද මන් දන්නේ බොරුවට. ඒ වගේ දෙයක් කරනවා නම් එතනින් වැළකීලා ඉන්න ඒ කියන්නේ ඒක කරන්න එපා. නිකම් බොරුවට ක්ලාස් වලට ඇවිල්ලා නිකම් ඉගෙන ගන්න නැතුව නිකම් බොරුවට WhatsApp group වල නම් දාගෙන ඉන්න පිරිසක් ඉන්නවා මගේ එකේ. මම තාම සැරට තීරණයක් ගන්නේ නැහැ. මම සාමාන්‍ය ළමයි එක සැරට තීරණ ගන්නේ නැහැ. ඒගොල්ලන්ගේ හිතේ දන්න විද්දන්න හොඳ නැති හින්දා මට පුළුවන් ටගලා අයින් කළා දාන්න. එහෙම අයෙකුත් තියෙනවා. ඒ වුණාට මම ළමයින්ගේ හිතේ දන්න කැමති නැහැ. ලොකු මිනිස්සුත් එක්ක නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකු මිනිහෙක්නම් කෙලිම මොන්ට කියලා දාන්න. ඒ වගේම අපි දැනගන්න ඕනේ මම මේ කියන්නේ දෙමෝපියන්ට මේ අපේ ළමයි නෙවෙයි මේ ලංකාවේ ඉන්නේ. ගොඩක් අය මානසිකව වැටිලා ඉන්න ළමයි ගොඩක්. ඒ කියන්නේ ළමයින්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ළමයින්ට එළියට යන්න වෙලාවක් නැහැ. මොකද මේ දවස්වල තියෙන අසංගතයත් එක්ක ළමයින්ට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. හැම වෙලෙම ඉගෙන ගන්න වෙලා තියෙනවා. දිගටම ෆෝන් එක බලන් ඉඳලා තියෙනවා. මානසිකව වැටෙන්න යතියිනවා. ඉතින් ඒ වගේ දෙයකට වැටෙන්නේ නැති වෙන්න තමයි මම ට්‍රයි කරන්නේ. මම ඉතින් ඔන්ලයින් ක්ලාස් කරන්නව මට ඉතින් ඩිරෙක්ට් වෙලා ක්ලාස් කරන්න බෑ. මොකද මේ දවස්වල තියෙන ප්‍රශ්න දෙක අපි මම නම් කරන්නේ ඔයගලන්ට සර්කෙන් විදියට වැඩිය යම් කිසි මිතුරෙක් විදියට තමයි මම ඔයගලන්ට උගන්වන්නේ. ඉතින් ඔයගලන්ට කිසිම බයක් ඕනේ නැහැ මගෙන් ප්‍රශ්න අහන්න. ඒ වුණාට පන්තියට ආවම විනිවිද බව තියෙනවා. ඒ කියන්නේ ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒ විදියට හිටියොත් ඒක ඒකෙන් ලොකු දෙයක් හොඳයි. හව් හරි දිනිඳු ඉට්ස් ඔල්සෝ දෙයක් දිනිඳු. එතකොට සසින්ත හර්ෂ ඇවිල්ලා ඉන්නවා. අපේ සමිල සෙට්නි ඉන්නවා. ශාන්ත රහයි නිලුපතක්ෂික ඉන්නවා. එතකොට සමර ඉන්නවා. ඉතින් ඒ දේවල් ගැන තමයි මම කියන්න ආවේ. ඉතින් ගොඩක් අය මම උගන්වපු ඒ ලියලා තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ ලියනවද නැද්ද ලිව්වද නැද්ද කියලා මම දන්නේ නැහැ. සර් මම අහයිෂා තන වැටෙන සර් මම අචිනි ඇවිල්ලා ඉන්නවා. සුබ දවසක්. ඉතින් මාව දැකපු නැති අය අද බලා ගන්න පුළුවන්. ඉතින් මම නෝමල් ආවේ. මේ මේකප් කරගෙන එහෙම ආවේ නැහැ. හරිද? ඉතින් මේකප් කරගෙන ආව නම් ඉතින් නළු එක්ක වෙත් ඉන්න පුළුවන්. හරිද? මම ඉතින් ජෝකුත් කරන්න හිතුවා. හරි. මම ඉතින් අපේ ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා ළමයි ගොඩක් දන්නවා දැන් කියලා ගොඩක් දන්නවා ඇති. දැන් මම කතා කරලා ඔයගලන්ට ඇහෙනවා. හැබැයි ඔයගලන්ට මාත් එක්ක කතා කරන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔයගලන්ට මෙසේජ් එකක් දාන්න පුළුවන්. යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් මෙතනින් ප්‍රශ්න අහන්න පුළුවන්. මගේ මූණ බලාගෙනම මට උත්තර දෙන්න පුළුවන්. ඉතින් මන් දිහා බලාගෙනම ට මෙසේජ් එකක් දාන්න පුළුවන්. මේක මොකද්ද, මේ මොකද්ද, මේක මොකද්ද වෙන්නේ, මං ගැන අහන්න ඕනේද, මෙන්න මොකද්ද, ඇයි මට මොකක් හරි අමාරුත්වයක් වෙන්නේ නොමිල ක්ලාස් කරන්න, ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. තව විනාඩි 20ක් වගේ මං ඉන්නවා. ලොකු වෙලාවක් කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් කාට හරි අහන්න පුළුවන්. අපි බලමු ඉදිරියේදී සමහර අයට මට පුළුවන් දන්න විදියට උදව් කරන්න ඉගෙනීම සම්බන්ධයෙන් ඒක බලමු. මට පුළුවන් නම් මම ඒ වගේ දේවල් කරන්න බලනවා. නමුත් මට ඒක ස්පීඩව කියන්න බෑ. මොකද මම එන්ජිඔ එකක් නෙවෙයි කරන්නේ. මේක නොලෙ කරනවා ආර් අපේ ටීචර්ලා ඇත්ති බලාගෙන. සමහරට අපේ ටීචර්ලා දන්නවා. අපේ පෙරවසල් ටීචර්ද ලතා ටීචර් ඒගොල්ලෝ දන්නවා. දැන් සමහර කට්ටිය හිතන හා මෙයා මේ ෆ්‍රී කරන්නේ මෙයාට කොහෙන් හරි සල්ලි එනවා කියලා. එහෙමත් හිතන කට්ටිය ඉන්නවනේ අපේනේ. මෙයාට රටින් සල්ලි එනවා. මේ තමයි ෆ්‍රී කරන්නේ. එහෙම රටින් සල්ලි නම් මගේ එකේ නැහැ. මගේ ඩෙන්ටි නම්බර් එක තමයි බෙන්ගාල බැලුවොත්.
ඉගෙන ගන්න දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඩයි මම යම් කිසි දෙයක් කියන්න. තව එක දෙයක් කෙලින්ම මොන්ඩි මං ළමයි විදියට දෙමව්පිය විදියට තමන්ගේ ළමයින්ගේ අනන්‍යතාවය පිටට විකුණන්න එපා. මම යම් කිසි ආයතනයක වැඩ කරන ෆොටෝස් වීඩියෝස් ගත්තා. හැබැයි ඒක ආරක්ෂාවත් එක්ක තමයි කරේ. ඉතින් එතන ගැටලුවක් තියෙනවා. මම වැඩ කරනකොට ඒ දවස්වල එම ළමයින්ට යම් කිසි උදව්වක් ලැබුණා අන්තිම කාලෙදී ඒක වෙනස් වුණා. ඉතින් මම ඒකට අපේ මටත් ඒ ප්‍රශ්න ඇති වෙලා මට එතන ඉවත්වීමට දුන්නා. ඉතින් මම කියන්නේ යම් කිසි ළමයෙක්ගේ ෆොටෝ එකක් ගන්නවා නම් ඒක ගන්න නැතුව ඉන්නතරමට යම් කිසි දෙයක් දෙන්න ඕන නම් ඒගොල්ලන්ට මේ ෆොටෝ වීඩියෝ ගන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැත. දැන් තියෙන වාතාවරණෙත් එක්ක. ඉතින් එහෙම ෆොටෝ වීඩියෝ ගන්නව නම් ඒගොල්ල ඒ විදියට උදව් කරන්න ඕනේ. ඉතින් මම ආයතනයක් වැඩ කරපු පුද්ගල කීයද මන් දන්නා අවුරුද්දට කොච්චරක මුදලක් වෙනවද? ඉතින් අපිට කරගන්න බැරි වුණා. ඉතින් මම ඔය ඇකිරි ප්‍රදේශයේ ටීචර් එක්ක අපි තමයි ඒ ප්‍රදේශයේ ඉස්ලාම හඳුනාගත්තේ. මම තමයි ඒ පැත්තේ මැප් එක කරනකොට හිටිය ටීචර් තමයි ඒක මේන්ම කරේ. ඉතින් අන්තිමට පටන් ගත්ත කට්ටියට කොන් වෙන්න වුණා. දැන් නැති කට්ටිය ඉස්සරහට ඇවිල්ලා ඔළුව තියාගෙන වැඩ කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ගමට සේවයක් කරා වගේ. ඉතින් ඒ වගේම හරිම දුකයි ඇකිරියේ කෙලිම කියන අපේ ටීචර් කෙනෙක් සර් කෙනෙක්ගේ එක්කෙනෙක්ට උදව්වක් කරන්න බැරි වුණා. හරිම දුකයි. ඒගොල්ලෝ මොකද ඒ යගෙන මම දන්නේ කවුරු හරි ඉන්නවද මට ටීචර්ගේ අචිනි මම දන්නේ සර්ගේ තියෙන ඕනගේ නම. ඉතින් අපිට උදව් කරන්න බැරි වුණා. හරිම දුකයි. ඉතින් බලමු යම් කිසි දවසක මට එහෙදී ලැබුණොත් මම ඒක අනිවාර්යෙන් කරනවා. මම ටීචර්ට කිව්වා අපි හැමෝම මිනිස්සු විදියට හැමෝටම උදව් කරන්න ඕන. අපි මැරුණ පස්සේ කිසි දෙයක් අරන් යන්නේ නැත. ඒක මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම එකඟ වෙනවා ඇති. අරන් ප්‍රශ්නයක් නැහැ. මම ක්‍රිස්තියානි බුද්ධ ආගමයි ඉන්නේ. ක්‍රිස්තියානි නෙවෙයි Hindu ආයි මතන්නේ මුස්ලිම්ලාට නැතුව ඇති මෙතන නැහැ. ඉතින් ඒකට අදාළ නැහැ ආගම් ප්‍රශ්න. අපි ඔක්කොම මිනිස්සු කැපුවොත් එකම ලේ ඉන්නේ. හැමෝටම S2ක් 9ක් 10ක් ඔක්කොම එක වගේ තමයි තියෙන්නේ. ගෞද එයාගේ නම මට පේන්නේ. විජිනි. අපේ විජිනි. විජිනි එයාට එයා ගොඩක් අපිත් එක්ක සම්බන්ධ වෙලා උදව් කරා විජිනි ඇකිලි. ඉතින් අමතක කරන්න කණ්ඩායම් නායකව 10 දෙනෙක් 12 දෙනෙක් වගේ හරි ඊට පස්සේ මට කෙනෙක් අන්තිමට හිටියේ 12ක් වගේ හිටියේ ටීචර්ත් එක්ක. ඔක්කොම සිය කැමැතින් වැඩ කර තමන්ට රුපියලක්වත් හම්බුනේ නැහැ. දැන් කොහොමද කියලා මම දන්නේ. දැනුත් සල්ලි නම් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ කෙච්චරම් වැඩ කළා ගම වෙනුවෙන් වැඩ කළා. අන්තිමට ගම වෙනුවෙන් වැඩ කළා. අන්තිමට බැනුමකට අහගත්ත කටි තමයි අපේ ඔය ටීචර්ලායි විජිනිලායි ඔය ඉන්න සෙට් එක. එතකොට මැටි ගහ තැන්න හිටියා. ඉතින් අපි බොහොම අමාරුවෙන් ස්විච් එක කණ්ඩායම් නායක 300ක් හදාගත්තා. අපි වැඩ කරන්න මම ට්‍රයි කරේ එහෙදිත් ක්ලාස් කරන්න. නමුත් ඒක කරන්න බැරි වුණා. ඉතින් දැම්මම කරන්නේ මට පුළුවන් ස්විච්චා සේවයක්. මේක මම හැමදේම කරන්නේ. මගෙන් කවුරුත් අහන්න දෙයක් නැහැ. හැබැයි ඕගලන්ට අයිතියක් තියෙනවා යම් කිසි දෙයක් අහන්න. ළමයි විසින් ළමයින් දෙදෙම පියවසින් අහන්න අයිතියක් තියෙනවා මගෙන්. වෙනත් මං උත්තර දෙන්න අවශ්‍යත් නැහැ. නමුත් මං උත්තර දෙන්න අවශ්‍යයි ඕගලන්ට දෙමව්පියන්ට නොමිලේ කරත් ඒක හායි දෙන්නු. ඉතින් ඒක මම අනිවාර්යෙන් කරනවා. ඉතින් මම කිව්වා වගේ ඕගලන්ට ඉංග්‍රීසි අමාරු කියන එක නැති කරලා මම දානවා. ඒක තමයි මගේ මේන් එම් එක. ඒක මගේ ටාගට් එක. එම් එකක් කියලා හිතාගත්තොත් හරි පොඩි කාලේ තිබ්බේ නැහැ ටාගට් එක. දැන් මම මේ කාලේ ටාගට් එක හදාගත්තා. මගේ මේ
ඉතින් මේකට උදව් කරා දෙන්නේ අපේ කවුද තිලිනේ කියන්නේ බද්දගමේ අපේ සහෝදරියක් එයා ඇවිල්ලා ත්‍රිකුණාමල කැම්පස් එකේ වැඩ කරනවා නෙවෙයි ඉගෙන ගන්නවා දැන් තුන්වෙනි අවුරුද්ද ඉතින් එයාවත් මම අඳුනාගත්තේ මේ කමියුනිකේෂන් එකෙන් මේ කියන්නේ මේ ඉන්ටර්නෙට් වට්ස්ඇප් මාර්ගයෙන් ඊට පස්සේ අපි අද වෙනකන් කතා කරනවා එයා ඉගෙන ගන්නවා මමත් එයාගෙන් යම් දේවල් ඉගෙන ගන්නවා ඉතින් අපි ෂෙයා කරගන්නවා අපේ දේවල් ඉතින් අපි ඒ විදිහට තමයි මේක කරගන්නේ ඉතින් ඒකෙන් තමයි අපි නොමිලේ ගන්න හිතුවේ ඉතින් නොමිලේ කරන ගමන් යම් කිසි මුදලක් ගමු කියලා හිතුවා ඊට පස්සේ ඒක ඒකත් ඕනි මොන ෆ්‍රී ක්ලාස් එකක් කරන්න මම හිතුවා ඉතින් ෆ්‍රී ක්ලාස් කරනකොට සමහර මිනිස්සුන්ට අමාරුවක් තියෙනවා මේ ළමයිට ෆ්‍රී ක්ලාස් ගන්න ගම මේකට එන්න බෑ අරකට එන්න බෑ අරක නෑ මේක නෑ කියලා කියන ළමයි ඉන්නවා ඉතින් එහෙම කරාම ඔව් දැන් අපේ දාලා තියෙනවා ටීචර් ඇක්චුලි හිටපු කාලේ ඉංග්‍රීසි කළා නම් අද ටිකක් හරි ඉංග්‍රීසි වලින් කතා කරනවා ඔව් ඉංග්‍රීසි වලින් කතා කරන්න ඔව් තිබ්බා අපිට ඒක බැරි වුණා අපිට හරි කණ්ඩායම් නැහැ කියනට හරි අපිට ඒ දේ කරන්න තිබ්බා කමන්නේ අපි කවදාවත් මම ලුණුගල ප්‍රදේශයේ අමතක වෙන්නේ නැහැ අමතක කරන්නත් බෑ අමතක නොවන සිදුවීම් සිදුවෙලා තියෙනවා මගේ ජීවිතේ ඉතින් ඒින්ද මට ඒක අමතක කරන්න බෑ ජීවිතේ දෙපාරක් මගේ ජීවිතේ වෙන්න ඕන සිදුවීම් ලුණුගලෙන් වෙලා ඉවරයි ඉතින් ඒවා මම අමතක කරන්නේ නැහැ හොඳම මිනිස්සු ඉන්නෙත් ලුණුගල සමහර තැනකදී අර්ථ මිනිසුත් ඉන්නවා ලුණුගල ඒ වගේ පැතිවල ඉන්නවා මුසුයි නගර බද්දවල ඉන්න මිනිස්සුන්ට ඇදී ඔය වගේ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට හරි හොඳයි ඒගොල්ලෝ ගැන කතා කරන කවුරුත් නැහැ ඒගොල්ලන්ට උදව් කරන්න කවුරුත් නැහැ ඒගොල්ලන්ගේ ඇද්ද ගැන කියන්න නම් මිසු මේ ලෝකේ ඉන්නවා ඉතින් මම හැමෝත්කම එක වගේ වැඩ කරලා තියෙනවා ඉතින් පන්සල් ගිහිල්ලා තියෙනවා හම්දුරුත් එක්ක වැඩ කරලා තියෙනවා අපේ අපම් හම්දුරුත් එක්ක වැඩ කරලා තියෙනවා අවුරුදු ගාන එතුමත් එක්ක ඒ හම්දුරුත් එක්ක වැඩ කරා හරිම සැරයි උන් පොඩක් වැඩ කරනවා කියන්නේ හරිම අමාරු ඒ වගේම අපේ මිල්ලබද හම්දුරුත් එක්ක වැඩ කරලා තියෙනවා ජනතාපුර හම්දුරුත් එක්ක වැඩ කරලා තියෙනවා අරකුඹර නම් නැහැ ඉතින් හැමෝත් එක්ක ඔව් එතකොට මේ මම කරන්නේ මාසෙකට සැරයක් වීඩියෝ එකක් කරනවා මම වීඩියෝසුත් දාලා තිනවා ඕගලන්ට බලා ගන්න ඉතින් ඕගලන්ට තේරෙන්නේ නැතන් ඒ දේවල් ඒකෙදි කරන්න පුළුවන් ඉතින් ඕ ලෙවල් පාස් පේපර් ක්ලාසස් කරනවා ඉතින් බේසික් ක්ලාසස් කරනවා යම් කිසි දෙයක් වෙනස් කරන්න ඕන නම් ඒ දේවල් මගෙන් අහලා වෙනස් කරගන්න පුළුවන් මං එපා කියලා නැහැ කාටවත් මෙසේජ් කරන්න එපා කියලා නැහැ කාටවත් කෝල් කරන්න එපා කියලා නැහැ මම එකම දේ තමයි කියලා තින්නේ එකම දේ අහන්න එපා WhatsApp එකේ සගීල්ද ක්ලාස් තියෙන්නේ කියලා ක්ලාස් තියෙන්නේ කියලා හැව්වට අවක් නෑ මම කීපාරක් උත්තර දෙන්න දෙනවා මම රොබෝ එකක් ගෙනලා තියා ගන්න වෙනවා මේකට උත්තර දෙන්න කියලා මොකද මම ටයිම් ටේබල් එක දැම්මට පස්සේ ටයිම් ටේබල් එක නෑ නිසා ටයිම් ටේබල් එක නෑ නිසා කියලා කියන වා ඒ වුණාට හැමෝම මට දැන් ඉන්න ළම හැමෝම මතකයි දැකලා නැති වුණාට මට එක එක්කෙනාව මතකයි අචිනි කියන්නේ කවුද එයා කොහමද එයාගේ ටැලන්ට් එක කොහමද එයා මොකද්ද කරන්නේ එතකොට අපේ දරිසිංදි රනුල්ලා ඒ වගේ ගොඩක් අය ඉන්න ඉතින් අපි මං කිව්වා අපේ වසන්ත ජයවිද ඒ මා දුවාචිනි එයාට මං කිව්වා ඉංග්‍රීසි නේ අමාරුවක් නෙවෙයි එයා හරිම දක්ෂ ළමෙක් ඒ කියන්නේ ස්පෝර්ට්ස් වෙත්තෙන් මම දන්නවා ඉතින් අපි ස්පෝර්ට්ස් කරනකොට එයා ස්පෝර්ට්ස් වල ගොඩක් හිටියා ඒ ඉතින් ස්පෝර්ට්ස් කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි කියන්නේ ච ලොකු දෙයක් උත් නෑ අපිට තියෙන්නේ පොඩි දෙයක් වාඩි වෙලා පොත බලාගෙන පාඩම් කරනයි කියවන්නේ පොඩි උත්සාහ අර වගේ දේවල් දැන් කරනවා නම් ඒකට වැටිලා බිම වැටිලා බැනුම් සර්ගෙන් බැනුම් ආගෙන අනම්මනම් කියලාගෙන ඒව දේවල් අඳාගෙන කරගෙන
වැටිලා පෙරදිලා ඒ වගේ දේවල් වෙනවා. නමුත් මේකෙදි ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. පෙරදින්න ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඉංග්‍රීසි ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී ඔයගොල්ලෝ හැමෝටම ඉංග්‍රීසි හරියටම උගන්වන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. තවිනාඩි හරියටම මම 50ට නවත්වනවා. තවිනාඩි 7ක් දෙනවා. ඉතින් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකෙදි මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට මම උත්තරය දෙන්න කැමතියි. ඉතින් මේක පළවෙනි වීඩියෝ එක හින්දා ඔයගොල්ලන්ට මොකද ප්‍රශ්නයක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් වීඩියෝස් ගොඩක් කරන්න තියෙනවා මට ඒකෙදි. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම හිතන්න ඉංග්‍රීසි කියන්නේ අමාරුත් නැහැ ලිසිත් නැහැ. එතකොට ඉංග්‍රීසි එකේදී නවුන්ස් කියන දෙයක් තියෙනවා. ඉතින් නවුන්ස් එකේ ගොඩක් දේවල් තියෙනවා. කොමන් නවුන්ස් කියලා තියෙනවා, ප්‍රොපනවුන්ස් කියලා තියෙනවා, සිංගුලර් නවුන්ස් කියලා තියෙනවා. ප්ලුරල් ඇන්ඩ් කලෙක්ටිව් මැස්කියුලින් ඇන්ඩ් ෆෙමිනින් නවුන්ස්. එතකොට පොසෙසිව් ෆෝම්ස් ඔෆ් නවුන්ස් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි අපේ ළමයි ප්‍රොනවුන්ස් වලට ගියා, ප්‍රොනවුන්ස් කරමු කිව්වා. ප්‍රොනවුන්ස් වලදී ගොඩක් අමාරු තත්යකට ආවා. නමුත් ප්‍රොනවුන්ස් කියන්නේ හරි අමාරු එකක් නෙවෙයි. අනිත් ඉංග්‍රීසි වලින් ඕනේ කතා කරන්න අනිවාර්යෙන් උදව් වෙනවා. ඉතින් මම හිතනවා දැන් කවුද මෙතන මේ දාන්න කැමති නම් දාන්න පුළුවන්. කවුද පොත් කියවන්නේ දවසට? ඉතින් මම දවසට පිටු 25ක් 30ක් කියවනවා පොත. හැම පොතක්ම දෙමළද, සිංහලද, ඉංග්‍රීසිද හැමදේම මම කියවනවා. මම ඉතින් භාෂා තුනම ඉගෙන ගන්නවා. තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ඒ දේ කරන්න පුළුවන්. ඉතින් මේ උදාහරණ කිව්වොත් දැන් මෙතන තියෙනවා මගේ එක පොතක්. දැන් මේක බැලුවොත් මගේ අරම දැන් මේක බලන්න පුළුවන්. ඕක තියෙන්නේ සිංහල. ඉතින් සිංහල තියෙනවා. ඒ වගේම මේක තියෙන්නේ දෙමළ. දෙමළ තියෙනවා. ඒ වගේ මම උපරිම දවසට පිටු 15ක් 20ක් කියවනවා. ඒ වගේම තියෙනවා මේකෙ ඉතින් පොත ලොකු වැඩි. ඉතින් මේ තියෙන්නේ ඉංග්‍රීසි. ඉතින් මේකෙත් ඒ වගේ අපි ඉගෙන ගන්න පුළුවන් විදියට ඉගෙන ගන්න. තමන්ගේ ආගමේ පොත් කියුවත් අවුලක් නැහැ. ඒක ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් නම් ඒකත් අවුලක් නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම් සමහර ડોකියුමන්ට්ස් දැම්ම නෙවෙයි තාම හදන ගම. ඒ වගේම සමහර සයිට්ස් අරන් දෙන්න ෆ්‍රී සයිට්ස් ඉගෙන ගන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් තරම් මගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ඒක අරගන්න ට්‍රයි කරන්න. ඉතින් මට බලෙන් නම් දෙන්න බෑ. බලෙන් දෙන්න කියන්නේ ඉතින් ඒක හිටින්නේ නෑ හිට මේ බලෙන් මම අරගන්න. ඉතින් එන ළමයි ක්ලාස් එකට එනවා. ඉතින් කැමති නැති අය ඉතින් මට මොකුත් කරන්න බෑ. එන්න එන්න කීකී ඉන්න බෑ. ඉතින් අපි ඉදිරියේදී නවුන්ස් කියන එක සම්පූර්ණ බලනවා. අදට අතට මම කරන්න බලාපොරොත්තු වෙන ක්ලාස් එකක් තියෙන එක මේ බේසික් එකක් අද සම්පූර්ණ කරනවා. එතකොට ප්‍රොනවුන්ස් එක ගැන අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇඩ්ජෙක්ටිව්ස් ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ වර්බ් සෙන්ටෙන්ස්, ඩිටර්මයිනර්ස්, ඔක්සිලරි වර්බ්ස් ඒ වගේ දේවල් අපි ඇඩ්වර්බ්ස් ඇන් ඇඩ්වර්බ්ස් ෆේසස් කියන දේවල් අපි ඉගෙන ගන්නවා. එතකොට conjunctions and sentences also we will be learning. So if there are any questions anyone can ask. So there is about 5 minutes. Anyone who wants to ask a question, they can ask a question or they can stop the session within 5 minutes. කාටවත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අහන්න පුළුවන්. කවුරු හරි ඉන්නවා නම් අපේ කවුද මේ නම් වලින් ඉන්නේ? කවුද ඉන්නේ? ශාන්ති, මාංජලි ඉන්නවා. සර් මම ශාන්ින් සර් ඉන්නවා. අචිනි ඉන්නවා. කවුද? සසින් දහර්ෂ ඉන්නවා. නිලුප්පත් අක්ෂිලා ඉන්නවා. අක්ෂාන් ඉන්නවා. ශාන්ති ලතා ඉන්නවා. චමිල සෙත්න ඉන්නවා. නිව් ටැබෝ කියන කවුද? නිව් ටැබෝ කියන කවුද? මම දිනිඳු. දිනිඳු ඉන්නවා. එතකොට ඔමායා සයන්ස්. ඔමායා සයන්ස් ඒ අපේ අක්කගේ
දුවලා දෙන්නේ ඉන්නවා ඉතින් එහෙම තමයි කියන තියෙන්නේ යම් කිසි වැරදි දේවල් කියවලා නැතුව ඇති මගේ කටින් වැරදීම් වෙලා තිබුත් සමා වෙන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඉතින් ඉස්සරහට බලමු කොහොමද කරන්න කියලා මම ඒ පැත්තට ආවොත් මම ඇවිල්ලා ඩිරෙක්ට් ක්ලාස් එකක් කරලා දෙන්නත් කැමති ඉතින් අපේ ඉංග්‍රීසි එකයි තමිල් එකයි වැඩි දියුණු කරගන්න අපි ට්‍රයි කරමු ඉතින් ඉංග්‍රීසි එක වැඩිම ට්‍රයි කරමු ඉංග්‍රීසි වලින් කතා කරන්න ඉතින් මම හිතනවා 4 7 ක්ලාස් එකේදී ගොඩක් ඉංග්‍රීසි වලින් කතා කරන්න ට්‍රයි කරයි කියලා ඉතින් ඒ වගේම මේ මම දැන් කියන්නේ තව විනාඩි 4ක් තියෙනවා මගේ මේන් නේම් එක ඇවිල්ලා මේ WhatsApp group හදන එක නම් නෙවෙයි WhatsApp group හදන එක නෙමෙයි තියෙන්නේ WhatsApp group එකේ ඉන්න ළමයිට උගන්වන්න එක සමහර ළමයි එනවා දෙන්නේ දෙන්නේ කාව ඕන නැති ප්‍රශ්න ටික ඇහුවා ආ මේකද උගන්වන්නේ එහෙනම් හරිස මේකට වීඩියෝ එකක් දාන්නකෝ මම මේක බලන්න පුළුවන් මට ඒකට අනිත් පැත්තෙන් උත්තර දෙන්නත් පුළුවන් මනසකමට මම නිකන් ඉන්නවා ඉතින් මට එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේම වීඩියෝ කරත් ඒ වුණාට ඕගොල්ලෝ හිතන්න මේ පන්ති ගොඩක් ඉන්නේ ගෑනු ළමයි එතකොට ඒ විදිහට හැසෙන්න ඕනේ අනිත් අය මම ගෑනු ළමයි නේ කියන්නේ ලොකු මිනිස්සු මේ ලංකාවේ ගොඩක් මේ මෙතන නෙවෙයි බලන් ඉන්න මේ මුල් ලංකාවට මම කියන්නේ දෙමව්පිය දැනන් දෙමව්පිය විදිහට හැසිරෙන්න ෂර්ට් නැතුව මේව නැතුව මොකුත් නැතුව ඒ වගේ ඇවිල්ලා කැමරා එක ඉස්සරහ ඉන්නවා කියන්නේ ඒක ලැජ්ජ සහිත වැඩක්. ඒ වගේම කතා කරන්න ඕනි විදියක් තියෙනවා සර් කෙනෙක් එක්ක උගන්වනවා නම් එසම තමයි. නමුත් කතා කරන්න ඕනි විදියක් තියෙනවා සමහර අයගේ තියෙන පඬිතකම ඒක මූණටම මං කිව්වා කියනවා. පඬිතකම වලට මම බයත් නැහැ ඒ වගේ ඒවට උත්තර දෙන්න ලෑස්ති නැහැ මගේ ඇඩ්‍රස් එක තියෙනවා ඕන කෙනෙක්ට ඕන වෙලාවක එන්න පුළුවන් ඕන තැනක මං යන්න බයත් නැහැ ඒ කියන්නේ මං අඳුරන අය ගොඩක් ඉන හින්දා ඉතින් මට යාළුවෝ ගොඩක් ඉන්න මං ඒ වගේ දුප්පත්ට මං කවදාවත් වැරද්දක් කරලා නැහැ හැබැයි දුප්පත්ට උදව් කරන්න ගිහිල්ලා මට වෙච්ච දේ තමයි අපි සිංහලෙන් කියන කෙලවිලාම ගියා මට ඒක තමයි දැන් මම මට බැරි රාජ්‍ය නෝනා ආයතනකින් මට වෙච්ච දෙයක් තමයි ඕක. ඉතින් ඒ ගැන මට කියන්න දෙයක් නෑ මම ආශය කරපු දේවල් හින්දා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකෙදි දැන් මේ දේවල් මම කියන්නේ ඉදිරියේදී මට කියන්න ඕන වුණොත් මම ඕපන් ලයිව් එක ඇවිල්ලා ආයතන නම් වලින් එක්කම කෙලින්ම කියනවා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ පරිස්සමෙන් හිටියොත් හොඳයි ලැබෙන මුදල ගම් වලට දෙනවා නම් ඒක ලොකු දෙයක් බොරුවට ආගම් ටික කියවගෙන පොත් අරගෙන නිකන් බොරුවට මේ ළමයින්ට දිනක්ක දෙන්නේ නැතුව එහෙම ප්‍රශ්න කරනවා නම් ඒක මේ උදව් කරන්න නැතු ඉන්නව නම් ඒක වැඩක් නැහැ ඉතින් එහෙම ගොඩක් අමාරුවෙන් අපි කණ්ඩායම් නායකත් එක්ක වැඩ කර කණ්ඩායම් නායකට දෙයක් දෙන්න දෙන්නෙත් නැහැ ළමයින්ට දෙයක් දෙන්න දෙන්නෙත් නැහැ. ඉතින් බොරු වැඩ ග්‍රාම සේවක මාතුරුන්ට තමයි පුටු මේස දුන්නේ. නේද? ගොඩක් අය බලන් ඉන්නවා. ඉතින් මම මූණටම කියනවා. ඉතින් මට කවුලක් නැහැ. ඉතින් මම ඒකටම තමයි ආවේ මේ ළමයින්ට දෙයක් කියන්න. යමක් කියන්න මට වෙච්ච අසාධාරණ හැටියට ඒ දේවල් කියන්න. ඉතින් රාජ්‍ය නෝනා ආයතනයක් කියන්නේ මේ ග්‍රාම සේවකලට පුටු දෙන්නයි මේ ඒගොල්ලන්ගේ මේස දෙන්නත් නෙවෙයි ඒවට රජය කරන්න ඕනේ රාජ්‍ය නෝන ආයතනයක් කියන්නේ මේ අපේ නිලූපා නිලූපාද ඉන්න අක්ෂන් දෙන්නේ හරි නිලූපා මට බැන බැන ඉන්නවත් දන්නේ හරි ඉතින් අපේ කණ්ඩායම් නායකයෝ දෙන්නෙක් ඉන්නවා ඉතින් හැමෝම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදී අපි ක්ලාස් කරගෙන යනවා මම සතියකට සැරයක් ලයිව් එකක් ඇවිල්ලා කතා කරනවා මේ
අපේ ළමයි එක්ක කොහොමද කියලා. හැබැයි ළමයි නම් ගොඩක් ඉගෙන ගන්න ළමයි මේ දවස්වල ළමයිට කොහොමද. හැබැයි මම ඒක තමයි කියන්නේ. කොළඹ නැති ඉන්දියාවෙත් නැති ක්ලාස් මාර ළමයි දාගෙන ඉන්න මම දන්නේ ඒක. ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි රෑ 7ට හම්බෙමු හරියටම 7ට. ඒ ක්ලාස් එකෙන් පස්සේ මේ මම කියලා තිබ්බා ගොඩක් අයට ෆෝම් එක ෆිල් කරලා ඒක දාන්න කියලා බලමු ඒ ෆෝම් ෆිල් කරලා තිබුණ නැත්තම් ෆෝම් ෆිල් කරපු ළමංගේ විස්තර ටික අරගෙන වෙනම දානවා මම වීඩියෝ මොකද්ද මගේ ගෲප් එකට. අනිත් අය නිකන් ඔහේ හිටපු ඉතින් අපි අයින් කරන්නේ නැතු ඔහේ හිටපු දැන් මේක එහෙම එක්ස්පයර් වෙලා යයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඔළුව උඩගෙන බලන් හිටපු දැන් අපි ඉගෙන ගන්න ළමයිට විතරක් මෙසේජ් එක දාන. හැබැයි මම මෙසේජ් එක දැම්මට පස්සේ මෙතනින් මෙසේජ් එක අරගෙන අනිත් ළමයට ෂෙයා කරන්න එව නැහැ. එහෙම කරන්න එපා. ඉදිරියේදී අපි බලමු ඩිස්කස් කරන්න මම හිතනවා අපේ Zoom ක්ලාස් එකේ ගෲප් කරන්න කඩලා රූම්ස් හදලා ඒක මේ අපේ අක්කගේ දුව තමයි මට කිව්වේ ගෲප්ස් හදලා අපිට පුළුවන් ළමයි එක එක කණ්ඩායමකට ඒ කියන්නේ B ගෲප් කියලා හදලා ඒකට ළමයි හතර පහ දෙනෙක් රූම් එකකට දාලා චැට් කරන්න ප්ලෑන් එකක් කරමු. එතකොට ඒ වගේ සෙමිනාස් කරන්නට කරමු. ඉතින් මම ඕගොල්ලන් වෙනුවෙන් කැප වෙනවා නම් ඕගොල්ලෝ කැවෙන්න ඕනි. ඕගොල්ලෝ ඉගෙන ගන්න ළමයි විදිහට කැප වුණ තමයි ඉංග්‍රීසි භාෂාව ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඉස්කෝලේ පටන් ගන්න කලින් පුළුවන් නම් හොඳටම ඉංග්‍රීසි ඉගෙන ගන්න. එතකොට ඕගලන්ට සර් කෙනෙක් උදව්වක් වෙන්නේ නැහැ. තීන ඉස්කෝලේ පොත Tamanටම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මම කියලා තියන්න කිසිම කෙනෙක් ඉස්කෝලේ පොත විතරයි ඉගෙන ගන්න ඕනි කියලා මානසික මට්ටම මේ ඉන්න වෙනල කියන සර් මට ඉංග්‍රීසි පොත ගන්නවත් ඇති උත්තරේ දුන්නත් ඇති. ඒකෙන් මම එකම දෙයක් අහන්නම් ඔයගොල්ලෝ ඔක්කොම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා කාටද ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් මෙතන හරි කාටද පුළුවන් උනේ බැරි උනේ ඇයි ඉස්කෝලේදී ඉගෙන ගත්තා ඇයි බැරි උනේ ඉතුරු ඒව භාවිතේ නැහැ ප්‍රැක්ටිකල් නොලෙජ් එක නැහැ ප්‍රැක්ටිකල් යූස් වෙන්නේ නැහැ පේපර් එකක් කියවන්නේ නැහැ exercises try කියලා ඔයගලන්ට ඉංග්‍රීසි කතා කරන්න බෑ. හරිද? noun pronoun ඒවා this that ඒවා අතන මෙතන පුරවනවා. හරිද? am is හැමදාම මම උගන්වනවා. ඔයගලන්ට ඉන්නේ නැහැ. ඇයි? අපි practically නැහැ. ඉතින් දැන් සමහර දරුවෝ කිව්වා අනේ සර් මට සිංහල තේසම් දෙම ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ නේ සර්. මට දෙමළින්ද මේ සිංහලෙන් කියන්නකෝ. ඉතින් එතකොට අපි කොහොමද හරි අක්ෂන්. ඉතින් අපි කොහොමද මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි වලින් කතා කරන්න නැතුව හින්දි වලින් තමයි නම් කතා කරන්න ඕනේ නේද? ඉංග්‍රීසි වලින් කතා කරන්න නම් ඉංග්‍රීසි වලින් කතා කරන්න ඕනේ. දෙමළ ඉගෙන ගන්න දෙමළින් කතා කරන්න ඕනේ. එතකොට තමයි භාෂාව හුරු වෙන්නේ. ඉංග්‍රීසි වලින් කතා කරොත් තමයි ඔයාට ඒක මයින්ඩ් එකට ඔළුවට එන්නේ. එතකොට තමයි ඔයාට ලියන්න පුළුවන්. එතකොට තමයි ඔයාට කියවන්න පුළුවන්. දැන් අද ඉඳන් හරි මේ රටේ හරි ලංකාවේ කට්ටිය පොත කියවන්න ඉංග්‍රීසි පොතක් අරන් කියවන්න රචනා පොතක් අරන් කියවන්න හැමදේම ඉංග්‍රීසි වලින් කරන් ට්‍රයි කරන්න ලැප්ටොප් තියන අය ඉන්නවා නම් ලැප්ටොප් වලින් ටයිප් කරන්න ෆෝන් තියෙනවා නම් ඒ ෆෝන් එකේ මෙසේජ් ඉංග්‍රීසි වලින් දාන්න. දැන් අද වෙනකන් එක ළමේ තමයි දෙන්නේ තුන්දෙනේ ඉංග්‍රීසි වලින් මට මෙසේජ් දාන WhatsApp එකේ. ඒ කියන්නේ සර් දැන් තේමිය ලක්ෂා සර් මට අද ඉන්න බෑ මට සනීප නැහැ. නැත්නම් සර් අද මට පොඩි වැඩක් තියෙනවා මට එන්න බෑ. ඒක එයා ඉංග්‍රීසි වලින් දානවා. එයාට පුළුවන් විදිහට එයා ඉංග්‍රීසි දානවා. ඒක සම්මර්ථයන් වල වර්ධින්න පුළුවන්. නමුත් ඒකේට 90ක් හොඳයි. Tamanට පුළුවන් ඉංග්‍රීසි ටයිප් කරන්න. කවුරුත් බලන්නේ මම විතරයි බලන්නේ. කවුරු බැලුවත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා ඉගෙන ගන්න දෙන්නේ. hina වෙන මිනිස්සුන්ට කවදාත් ඉගෙන ගන්න බෑ. ඒ හින්දා ඒ බුරණ වල බලන්න එපා. තමන්ගේ ජීවිතය ගැන තමන් හිතන්න. ඒ වගේම මම කියන්නේ අපේ මිනිස්සු කරන වැරදි වලට ඕගොල්ලෝ ළමයි පැටලෙන්න එපා. ඒ මිනිස්සුව ගණන් ගන්නවත් එපා. ඒ වගේම නරක ළමයිත් එක්ක ආශ්‍රය තියාගන්න එපා. ඒකට ආගමේ කියලා තියෙන ඒගොල්ලෝ කුම් කරන්න එපා. නමුත් ඒ ආශ්‍රයට යන්න එපා. කුම් කරන්නත් එපා. ආශ්‍රය කරන එක අඩු කරගන්න පුළුවන් නම් ඒගොල්ලොන්ව හදලා ගන්න ට්‍රයි කරන්න. අපි මිනිස්සු විදියට තව කොච්චර කල් ජීවත් වෙයිද කියලා කියන්න බෑ. දැන් තියෙන වසංගතෙත් එක්ක මට හිතෙන විදියට අපිට ලොකු මේකක් නැති වෙන්නත් පුළුවන්. ඇලෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි හැමෝම එකිනෙකාට උදව් කරගෙන ජීවත් වමු. එන හැමෝටම සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් වේවා. කවුරු හරි
ඉන්නවනම් එන රෑ 7ට අපි ක්ලාස් එකේ හම්බමු බුදු සරණයි දේශ පිටයි සුබ දවසක් එළමට එනම් ඔක්කොරම සුබ දවසක් right